ඇය සියලු වැටුප්සා වේතන රජයට ආපසු ගෙවන්න ඕනේ මොකද එයාගේ නිසුදුසුකම ඇති උනේ mantri ධූරයට පත් වෙන්නත් කලින් සමහර කෙනෙකුට වෙන්න පුළුවන් mantri ධූරයේ දරදි නිසුසුසේ බවට පත් වෙන්න මෙතන එහෙම නෙවෙයි තා වංචනිකව mantri ධූරයට පත් වීමට පෙර සිටම රටට කරුණු වසන් කිරීම හරහා තමයි එතුමිය තමන්ට අයිති නැති තනතුරක් දැරුවේ කාන්තාව ගැන ඊටාම සංවේදී ආකාරයෙන් කතා කරන අපේ විපක්ෂ නායකතුමා කාන්තාවට තියෙන සියලු ප්‍රශ්න ගැන අඬා වැළපෙන විපක්ෂ නායකතුමා මේ අවස්ථාවේ ඇයි ඩයනාගමගේ වෙනුවෙන් කාන්තාවක් පත් නොකලේ එතුමා ජාතික ලයිස්තුවේ ඊළඟට හිටපු කෙනා පත් කළා නම් අපිට එච්චර ගැන ගැටලුවක් ඇති නොවෙන්න තිබුණා ඔහු පත් කළේ නගරාධිපති ධූරයට ඉල්ලා තරඟ කරන්නට ඉල්ලා අසුණු මුජිබර් රහුමන්ව නැවත ජාතික ලයිස්තුවෙන් පත් කළා ඕන තරම් කාන්තාව ඉන්නවා එතුමා වෙනුවෙන් මං හිතන්නේ කැරලි කෝලහල මැද්දට ගිහිල්ලා වර්ජන මැද්දට ගිහිල්ලා පොලිස් නිලධාරීන් බදා ගන්න නිර්භය වෙන කාන්තාව පවා ඉන්න පක්ෂයක ඇයි කාන්තාව තාවක් එවන්නේ නැතුව පිරිමියෙක් එව්වේ කියන ගැටලුව අපිට තියෙනවා අනීතිකව හිටපු ඒ දේශපාලන චරිතය එළවා දැමීමට සහ ඉවත් කිරීමට අවශ්‍ය ගත්ත ඒ නීතියානුකූල ක්‍රියාදාම විරුද්ධ අපි අධිකරණයට ගරු කරන කවුරු කවුරුත් කරපු වැරදි නිවැරදි කරන්න අවසානයේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණා එක පැත්තකින් මේ රටේ පුරබැසිබෑවී නැති විදේශ ප්‍රවේශී එක් හැටියට කතේකෝලා වීසා නැතුව කටයුතු කරාම ඉන්නවා වගේ අත්අඩංගුවට ගන්නවා වගේ මේ අධිකරණයට අපහාස කිරීම වෙනුමුත් අත්අඩංගුවට ගැතු මේ ඩයනාගමගේ සිද්ධියෙන් පේන්නේ වෙන මොකුත් නෙමෙයි පක්ෂ විකිනව සල්ලි වලට ඩයන පක්ෂ විකුණලා සජබෙකෙක් ගන්නවා ගන්නෙ නිකන් නෙමෙයි සල්ලි දීලා තව ඩයනට ජාතික ලයිස්තුවේ මන්ත්‍රීකම්කුත් දීලා මුදලුත් දීලා ජාතික ලයිස්තුවේ මන්ත්‍රීකම්කුත් දෙනවා පහුගිය මහමැතිවරණයේදී සජබෙට හම්බුනේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීකම් 7යි 37 නායක මද්දුම් බණ්ඩාර ඉරාන් වික්‍රමත්තන ඇතුළට ගිය ජාතික ලයිස්තුවේ ඒ 7න් එකක් දුන්නේ නැහැ කතිකාචාර්ය කෙනෙක් මහින් මෙන්ඩිස්ට් යත් ජාතික ලයිස්තුවේ හිටියා ඒක දුන්නේ අනුරුද්ධ ප්‍රදීප්ට යත් ජාතික ලයිස්තුවේ හිටියා මේ දේශපාලනය නොකරපු ඩයනට දුන්නා සජ්ජබේ ජාතික ලයිස්තු මන්ත්‍රීකම. තමන්ගේ ජාතික ලයිස්තුවේ පාර්ලිමේන්තු යවනකොට අඩුතරමේ අහන්න ඕනේ නැද්ද පුරවැසිගම ලංකාවේ තියෙනවද කියලා. ඔයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ද නැද්ද කියන එකවත් තෝර බේරගෙන නෙවෙයිද ජාතික ලයිස්තු මන්ත්‍රීකම දුන්නේ. අඩු ගානේ සජ්ජබේ ඉඳලා ආණ්ඩුව පැත්තට පැන්නයි කියලා. විනය ක්‍රියාමාර්ගයක් ගත්තා සජ්ජබ නායකයෝ. නෑ. ඒගොල්ලෝ දන්නවා මේ ඩීල් එක වෙච්ච හැටි. ඒ වගේම ඩයනට සජ්ජබ නායකයෝ ගැන ඕනතරම් කියන්න දේවල් තියෙනවා කියලා සජ්ජබ නායකයෝ දන්නවා. එහෙම පක්ෂ රටක දේශපාලන සංස්කෘතියක් වෙනස් කරයි.